අබන් ඔබ සවසහයයිතිහ ප්‍රධානකුවත් ප්‍රකාශය සමකින් පත්සරස්ථාල ප්‍රථමෙන්. පන්ඩික්ස් කුරෝනාා පොකුරේ සුළමුල බොයන්න කමිටුවක්. වරෙන්තු නැතිවුම රිෂාන්් අත්තරංගුවට කඩ පුළුවන් අධිකරණය පොලිීසියට කියයි විස්ස ගැන අපේ තීරණයක් කිව්වේ නැහැ. මහනාහිමිවරුන්ගෙන් ප්‍රකාශ. අධිවේගී මාර්ග හදන්නත් අපේ රටේ රජය සතු සමාගමක් පජිත්ගේ නැටුමයි ගානයයි නිසා ආරක්ෂික කවුන්සිලේට කැඳෙව්වේ නෑ මෛත්‍රී හෙළිකරයි අගමැතිගේ නියමෙන් තවර් හෝල් රංග කලා සිසුන්ගේ ශිෂ්ෂත්ත මුදලක් කියලට ම් කොරෝනා චන්ද සටන අරබයි කෝවේ දහනවය ෙවසට රැකෙනයන්නේ නැති බවට බහංචනතාව දැඩි අධිෂ්ඨානෙන් කටයුතුකිරීම කොවිට් පාලනේ ඇති හොඳම විසඳුම බව රජී වයිති නිලධහරින්ගේ සංගමය පවසනවා. ඒට කොෝන අත්ව ගැන මසා ාලන කොට ඒ දවසේද බැන්ඩික්ස් පොකර ආශ්ිතව සාධ්‍යයන් අනුදනෙක් හඳනාගත්, ඔවුන් අතරින් හලස් දෙනෙක් හඳනාගත්තේ රෝධහයන මධ්‍යස්ථාන තුළ සිටියේද. එවගේම පනස්තෙක් ෙන්ඩික් පක ශ්‍යය විදියට හඳනාගත්බව සෞඛ්‍යාශ ප්‍රකාශ කළලා එවගේම සෞඛ්‍යාශ අපිට ජනතාවට නිදන්තර සිපත් කනවා මොක වරණයක් අනි වායෙන්ම පනදින්න කියලා. ඒ. ඔබේ ජීවිතයග ආක්ෂාග තැලවතරක් නෙම. ට තව හස්ථනක ජීවිතකන හිතළලායි ඒවිදියට උපදෙස්තෙන්නේ. ඉතින් ඕනුම කෙනෙක්ම සමාජ ඇතුළේ මොක ආවරණයක් නැතුව හැසිරෙනවා නම්. අපේරට පුරවස්්‍යයන්ට අයිතියක්තියෙනවා ලංවෙලා කියන්න අන්නේ වාරයෙන්ම ඔබ මොක ආවරණයක් කැනදගන්න කියලා. ඒ වකීමත් සේපත් කරමින් අපි සූදානම් අදත් අපේ රටේ කොරෝනා සම්බන්ධයෙන් තවත් තුොරතුරු ඔබට මෙවි ටානගෙනන්න. සින ස්ථන කොවිට වයිරස තිබ ැකි බවට මක බා ගනිමින් සෞඛ්‍ය උපෙ ආකාරණම පිළිපදියයුතු බව වෛ්‍ය පර්ේෂනනාතිනේ නියෝච් චද්‍යක්ෂ සෞඛ මාත්‍යශේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජරුවන් බන්ධාරමතා පවසනවා. මේ ආසාධිතය සියලු දෙනාම ඔවුන්ගේ වැරද්දෙන් ආසාධෙන් වුනාා නොවෙයි. ඒක අහම්බෙන් ඔවුන්ට කොවි වරස් එක ආසාධන වෙලා තියයි. එනිසා සමාජය ඉදිරියේදී. ඔවුන් වැරදිකරුවන් සේ හැඟෙන. කිසිදු අයුරක හඳුන්වාදීමක් හෝ සටහන් කිරීමක් හෝ ඔවුන්ට මානසිකව යම්කිසි වදයක් හෝ පීඩාවක් හෝවිනාආකාරය ක්‍රියාවලියයක්. අපෙන් සිදු නොවිය යුතු බව සෞඛ්‍ය මාත්‍යංශය තරයේම විශවාස කරන මූුණ කටනාහි අල්ලන්න ඇතුව ඉන්න එක දුරස්ත භාවය පාත් අගෙන ඉන්න එක මොක අවර නිවරධය පල්දිනක සහ නිරන්තරයෙන් අත්සේදීම. මේ මේ ක්‍රියාවලිය අපිට නොනැවැති කරන්න වෙයි. ට ඩක් හ ආශි කරන පකරින් ට හඳනාාග ඇති ආශදතිතයන් ංකාව එ දහ හ සියහතලස් හයක් අද නේද හඳුරගත් හදරරිස් නවදනගෙන් තිස් දෙනෙු නිෝධහන බදධ්‍යස්ථාාවනලබටන අතර අනෙක් හත් දෙන ඔුන්ගේ ආශිතයන් වනවා. ත්‍රවිධ හමුදා විසින් නිරෝධනමධ්‍යස්ථාන අනුහයක් පවත්වාගෙනෙන දහදාස් පන්සීක අධික සංක්‍යාවක් මේ වෙනටත් නිරෝධයන කරමීන් පවතිනෝ. මේ අවස්සාාවේදී සියලුම ආසාධීතියන් වනා එවලුන් වහම... රෝහලක් වෙත රගෙනයාමට සෞඛ්‍ය බලධාරීවිසින් ක්‍රියාකරුන් ලබනවා. ආසාධිත වන ඇවුලුන්ගේ පෞල්ලල ඇලනුත් එවගේම ඔවුන්ගේ ආශ්‍රිතියන්, නිරෝධයනයට ලක්කිරීමට හමුදාවේ නිරධාන් අධ්‍යස්ථානයක් වෙත රැගෙනයාමට කටතු කරු ලබනවා. එ වගේ අපිතාමත්ම කාරුණ ගල්ලා සිටම පෞද්ගලික හෝ රජයේ ආයතන වෙත මෙම ආයතන පවත්වාගෙන හැකි ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාන් ශවේතෙන් උපදිස් ලබාදිලතිෙනවා ඒයනොරු කටතු කරයි කියලා. බලාපොත්තු වෙන ත ට ර පොර ුල මල ීම හ කමටුක් පත් කල බ ැමි ීර ැනන්දීම මදහ මට එක්මින් මත මේශ පතින මහතා අ ද ප්‍රකාශ කළලා. එ මෙම අර්බුදය පිළිබඳ මයතනය සහ ඒහ සබන්ධ පිරිස් පිබඳ රෝ ඇවම පිබඳ රක්ෂ ට ර පා ල් හැට ම ම ත් ලන් පිබඳ යාගන හැක වක් ලැෙයි කියලා. ර ෛරස පැතිරීම මේ වන විට පාලනයකරඇ අර මේට පෙරහමූපපුකරුවලට වඩා යම්ප්‍රමාණයක වැඩවීමක් පමපපුරේ පවතිනෙහින් ඒ පාලනයකර ගැනීමට මස් දෙකට පමණ කායක් ගතවන ඇති බයි සෞඛේවා නියෝච්ච ධ්‍යක්ියන්ටල් වෛද්‍ය හේමන්තහෙරත්මතා පවසන්නේ මේ පොකුර වඩාත් අභියෝගාත්මක පකරක් නමුත් මේ අද වෙනකොට පාලනය කරලා තියෙන්නේ මේ පාලනය අපිට මේක කරන්න පුළුවන් උනේ මහජනතාවගේ මේ දක්වා ලැබිච්ච සහයෝගත් සමඟයි. ඒ නැතුව නම් මේ කියටවත් අපිට කරන්න. මේ සහයෝග අපිට ඉදිරිත් අවශ්‍ය වෙනවා කොන ආස ය පම ලැ තුර අනුව ොරල් ව සල් හ කාලික සා මතම ව පොලි මත් ප්‍රකාශක නෝජ්‍ය පොිපති ි ෝහන මහ පවසනවා ට පනශලදක් තුලත් ොරල් ෙල වත නවති ට දෙුට කරන ව හ ගත් අත පුද්ගලය ලබෙන සැල් ක වාර්තාාවවා. න තු ස් නක ර්න සව ල පිට මත් සම මැට සුවේ ලබ සමස්ත රෝගගේ සංකයාාව තුන් දහස්තුන් ස විසි අට දක්වා හලගිය. මෙබන ෙට මැටෙන් හඳනාගෙන් ඇති සමස්ත කරුණ රෝගෙන් සංඛ්‍යාව, හරදාහ අටසය අනතුනක්. රහල්ලර ප්‍රතිකාරලබන සං්‍යාව ක් හස් පන්සේ පනස දෙකක්. වයි ්‍යධීක්ෂණයට ේ සැ ස රෝගෙන් හ ෙ ප්‍රතිකාරලබනවා. ර රගට පමණක් ප්‍රතිකාර හැකි දේශය අවුද ර හල් කියපයක් හෝ සකස්කරදන ලෙස රජ අුරේද වෛද්‍ය සංකමස් භාපති නිමල් කරා සිරි මහතා රජයන්ඉල්ලි මක්රන. කොයිඩ බෝච්චාය බෝවීමට ඉඩකට බොහෝදුරට තියනෙන කණ්ඩායම් තෝරල ආයුවේද රෝවල් ආශසිීතව රෝලක් හෝ දෙකක් තුනක් තෝරගෙන ඒ රෝවාල කාරමණ්ඩලේ ඒවශ්‍ය. වි ට විත කාවිනිකව පුහුණුව ලබාදී ේ අවශ්‍ය මෙවලම් ටික ලබාදීලා रोගී රැ බලාගනීමට අවස්ථාවක් සරසන්න කඩිනෙමින් එහෙම වැඩ පිළිලක් සකස් කරන්න ගේෙව තමයි අපප රජයට යෝජනනාkara. රෝ ෝග හුණදීමට ෞතිකම්පත් පසතුවන බැවින් හට වසේ තර නැ ගැනීමේ අවෂ්ාවක් නොමති බව රජ වෛද්‍යන ධාරන්ගේ සංකමයේ සස්කාරක වද්‍ය හරට අලුත්ගේ මහතා පෙන් වාදනවා. රෝගලක්ෂන නොපෙන්වන ආසාද ශාල පිරිසක් ටන සෞඛ්‍ය පද උපරවේ තිය රටවලට ොරන මිනිස්ු රටක ලාගනන්න සිද්ද වන. අපි හෙමෙන් නැතේ ප ආරම්බේ හරි ක්‍රියාමාරක ගත්ත හිද. පිට ංකාවටම ද අයිසු බේ හයිසයක්ක් ඒටක රෝගන් නැතුවේ පාල න තම ි ෝග . මේ හදෙලට හිනවාන අධි්ානයක් ඇතිකට නෙලීට බහම අපි පොවි් ගෙදරයියන්න හැයික. මේ දස්ව එලීට ෙහල යනකොට. අපි පොදු ප්‍රවාහණේ පවිච්ි කරන අපි නගෙන බස් එක නම්බේ කරුණාක ලියයාගන්න. අපි ්‍රවිල්ල යනවන ්‍රීවිල්ලගේ ද්‍රයිවකවද ය කොහෙක් කනෙද ඒගේ දුරකතනන්ක අත්න දරතනන්ගේ කරුණර ලියල තියාගන්න. ඒ සටහන් තාගැනීම හරි වැදගත්වෙන රෝග පාලනයේ ඉදිරිදී අපිට මේලබ තිබෙන්නේ අපි හැම කෙනෙක්ම. තිෂයින්ම වගකීම් සහගත විය යුතු කාලාවකවානුවක්. අපි පැහැර හැරියොත් අපේ කටවසාගන්න අපිට සිද්ධ වේවී එක්මනින්ම අපේ රටවසාගන්න. ගම්පා දිස්ට්‍රිකයේ පොලිස් වසම් දාටකට පනවා තිබෙන නිරෝ දහයින ඇඳරි නීතිය අද සිට දැඩික ක්‍රාත්මක බව පොලිසිය අවධාරණය කරනවා. ඒ අනුව ගම්පාදිිස්ත්‍රිකයේ සතුස සුපෙරි වෙළඳ සැල්, අෞෂද අලිවිසල් ඇතුළු සියලු වෙරද සැල් අදදිනී වසා තැබුණා. මෙ අතර ඇදරිනීතිය කඩ කළ පුද්ගලින් එකසේ විසි හතර දෙනෙකු හා රතවාහන තිස් හතරක් පොලිස් අත්ත නංගුවට ගෙනැබෙනවා. ම්පා දිස්ට්‍රික්ේ නිරෝදාායන ඇදරිනීතිය ක්‍රියාත්මක වන පොලි වසම් වලට අත් ප්‍රදේශවල ආහාරද්‍රව්‍ය අලවිසැල් සහ ඔසු සැල් පෙවර අටේ සිට රාත්‍රී අට දක්වා විවෘත කර තැබීමට අවසරල පාදී තිබනාා හෙත් ඒ රාක්‍රියටේ සිට දින්න තුනක කාලයක් සන්හා එම සිල්වන් සැල් වසාදවීමටයි තීර්මී කරඇත්තේ. නිරෝතායන ඇරිනීතිය ක්‍රාත්මකවනබැවින් ඊට ගරු කරමින් නිවැස්වලම රදිීසිටන ලෙසටයි පොලිසිය ජනතාවකින් ඉල්ලා සිටින්නේ. දීය කට කරන පුදගලින් ටෙරහිව නීති ැඩව ක්‍රාත්මකර ලෙස පොිස් මුූස්ථනය නෝතාාන ඇද්‍රනීතිය ක්‍රියාත්ම ප්‍රදශවල පොලිස් ථාධිපතිවරන්ට නුන් දී පෙනවා. මෙම ප්‍රදේශහන හා රතවාහන ගමනාකමනයට අවසරහිම වුවද. ඇද්‍රනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලින් කිසියම් පුදගලයකු රතවාහනයකට නංවාකිනීම හා එම ප්‍රදශවල්දී පුදගලින් රතවාහනවලින් බැසවීම සපුරාත්තා නම්පනවා. <US> ි ීතිය ක්‍රාත්මක ප්‍රදේශවල ජනතාව සම්බන්ධීන් ගෙනැති වැඩළිවල පිළබඳ. අදැවැති කැිනක් තිරණ දනන්ීමේ මාත්‍යහම විද අහස් පල කිරුණා. මෙ අවස්ථාවේදීත් අපි බලාපොරොත්තුව වෙනවා ඉතාමික්මින්, මෙම ්‍රේශ ත්ව පාලන කර ගැනීමට එනිසා මයි. අපේ සහන් කළ ඒත් පරෝග එක් නක්ක දෙෙ හ ගතු පො ල ප්‍රදේ දර ජනතාව පත් පත්තු ලති පහස පිබඳන් අපි කන ගෞට පත්තුවාගේ අදාල ප්‍රාන වෙළඳද ස්ථාන සමූ ප ර තු ස්ා ෘර්ත කිර හට කර වා . මෙම අතර නරෝ දාහයින ඇඳදිරිනීතය ක්‍රාත්මක ප්‍රදේශවල කිසිදු ආකාරයක විදුලි කප්ාදුවක් සිදු නොකරන බව විදුලි පළබන්ටලේ අවධාරණය කරනවා. පසුගේ මාර්තමාසේ සිට මයි දක්වා ක්‍රියාත්මක වෝ සැස්ුමකට අඩුව මෙවර්ද විදුලේ ලබාතීම සිදු කරන බවයි, විදුලි පලබන්ටලේ සබහපත, ඉංජිනේරු විජිත හේරත් මහතා ප්‍රකාශ කලේ. සාමාන්‍ය නඩත්තු කටේතු සුපුරදු පරිදි සිදුරන අතුරේ, විදුලිබිල් පත් ලබාතීමේ දී සෞකාරක්ෂිත ක්‍රමේද අනුකමනය කරමින් එම කටේතුද අකණඩව සිදුකරන පවයි, වෙජිත හෙරත්මහතා කියා සිටේ. මනුකි කරද්දි සාමාන්යෙන් අදෝස්තිි එකටසැරැක්තමයි යන්නේ ටෞන් කරපු ප්‍රදේශවල මේදසල නොකරට ඒක සතතියක්ක් සදදිය පක්ුණ ගෙල ලොකු ප්‍ර්ණයක් ක එන්න මොදේ කාලේ ටන පපතවතම විිහදන් විල්ගෙනීවා අයිකට තුොලද ඔබලට බලුවන් න්ල්ලන් බිල්ගියනවාගේ දෙදවල් කරන්නට ප්‍රධනවාශයෙන් තියෙන නොරච චෝල බලාගාරය. එරල බිට බලාගාරය කැල්විිතිස බලාගාරය සහ ජලතු බලාගාරල්. එතැගල නවතිල ඉන්න සයෝකයන්ගේ ආරක්ෂාව සහ සෞ්‍ය මට මල් පොත්තක දැන්ඩ මේකටට දන්නතිෙන මේවා කොන්ටයින් සයිට හැටියට පුළුවන්තර කටයුතු කරන්නගලයි. මේ අත කරුණාතේ හමේ විශාමිින් නැතු දනුන් දෙනතුරු විශ්‍රා මටු දෙපර්ත්මන්තුවට පමිණිමින් වලකින් ලෙස එම දෙපර්ත්මින්තුව දැනම් දෙෙනවා දහන මෑ හැත්තාව ශෂනිික දුරකතරන් කෑමතිමෙන් විශ්‍රාම වැටු දෙපාර්තමින්තුවේ සේව ලබාගත හැකි. විභාග දෙපර්ත්මේතුව නිවෙදධයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ මාස තුළ පැවැත්වීමට නීමති තිබූ විභග රැක් දිනීමයක් නොැතිව කල්තමායිති පයි. ලංකා ගරු අධ්‍යාපන්‍ය සේ තුන්න්න ස්ශ්‍රී ලධරින් සඳහපු කාරක්ෂමතා කඩහිම්බිාගගේ ග්‍රාමනිල්ධාර සේ තුන් ශ්‍රී නිලධරින් සඳහ වන පරිගන කැකයා විසන ලිත පරීක්ෂය හා කාරක්ෂමතා කඩෙහිම් ිභාගේ ශ්‍රීලංකා තාක්ෂණ සේ මෝටත් පරීක්ෂවරු සඳාව වන දෙවන දොතමන්තු පක්ෂ ශ්‍ර ලංකා ොෙු පත්මේන්තුවේ තුන්ග ස්ශ්‍රී රකු නාමකවරු සහ පැවැත්වන පළමු කාරක්ෂමතා කඩහිම්විිාගේ දෙදහස් විස අධ්‍යන වර්ශය සඳහා පශ්චත් උපාදි අධ්‍යාපන ිපලෝම අ්‍යන්තර පූර්ණ කාලර ම හැර හ ොරකනීම තරන්ග ාගේ මහ න බැන්ව ේයට තර්ගාන කරන කම් සහර පළ න ේ න නතු ස ැ ක් ැා ම න්තු ව අ ීක්ෂ ම ර හ ක් രක්ෂ හ ඳ ගනීම තරන්ක ාග. නලේ ං ල න පාත්තුමී ව සං න නිල ධරී ස හ වන පළම න රක්ෂමතා ඩ ම විාගේ නලේ හ. කයාල්ලකන දෙපාර්ත්මිතු වේ පලමු ශ්‍රීණයේ සංඛ්‍යයාල් ලෙකන නිලතාාරී සඳහ වන දෙවන කාරයයක්ක්ෂමතා කඩයෙන් විාගේ හා ජාතික උද්ිත උද්‍යාන පපාර්තිමන්තු වේ ්‍රී ලංකා තාක්ෂණ සේ තුංගන ශ්‍රණියයට නිලතාරන් පඳවාගනීමේ තරග විපාගේ මෙසේ දින නියමයක් නොමැතිව කල්ද මාති වෙන පා. මෙරට සලම රාජ්‍යහා, පෞද්ගලික ආයතනවල සේවකින්ගේ පෞද්ගලි කල්ලිපිකළු දින තුළක් ඇතුළත යදාවත්කරනරිස පොලිස් මාද ප්‍රකාශකවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලාසසිටිනවා. අ්‍යවශ අවස්ථාවක ඩ්වාච ෝ පෞද්කලික අංශ යම් සේවකේකුගේ තොළතුරක් ලබා කනීමට පහසු වන පරිදි. මෙවැනිේ පෞද්කලිකල් ලිපගුණු යපත්කාලීන කර පවත්වාකනයාම වැතකත්වනවා. ඇතැම් සේවක සේවිකාබන්ගේ විස්තරහා ඔුන් සම්පන්ධ කරගත හැකේ දුරකතනංකාදිය. වෙනස්වේ තිබීම හේතුවෙන් සිදුවන අපහසුතාවේ මග හරවා කැනීමට. මෙමගින් අවස්ථාාවූ තාපනවා. ලංකාව සියලුම රජ්‍ය පුද්ගලික අඇතනවලින් ඉල්ලාසිත්නවා. ඔබගේ ආයතනයේ සිටින සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගනුව. දින්න තුනක් ඇතුළතේ යතාවත් කරන්න කියලා. විශේෂෙන්ම නම ඒවාගේ ස්තිර ලිපිණය තාවකාලික ලිපිණියේ දුරකතනාංකය ඒවගේ මේ දුරකතනන්කේ ක්‍රා කරන්නේ නැතිවෙලා ක සම්බන්ධ කරගන්න කෙනෙක්ින් ොනම් වෙනත් දුරකතනාංකයක් වෙනත් ස්ථාවර දුරකතනංකයක් මෙ අදී කරුණු ඇතුළත් කරලා ලිපිගුණුවක් පවත් වගෙනයන්ට මේ සම්ප්‍රදාක ලිපිගුණුවක් වන්න පුළුවන් එමන තං පරිගණකයක් තුළ සකස්රන ලිපිගුණක් වන්න පුළුවන් ඒයා කාරකට කටිතුරන්න ද අපි දින්න තුනකට පස්සේ යම්මාආකාරයකට මේ තොරතුරු ගැන විමසුවත් අපිට ඒ අතවත් වෙච්ච තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබන්න ඕනේ. පාර්ලිමේන්තුමන්ත්‍රී රේෂාඩ් බධයධීන් මහතා අත්තරංකෝට ගැනීමට වරෙන්තු ලබා කන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද උප දෙෙස් ලබාතුන්නා. දහ හ නව ජනදතිපතිවරන සමේදී ලංගම බස්වත දෙේ විසිද්කින් අවතැන් වූ චන්දදායකයන් පුදත්තලම සිට සිලාලවතර පදේශ දක්වා ප්‍රවාහණය කරින් රුපියල් ලියේන නව හමාරක මුදලත් සසාපරාධී සසාවධ්‍ය පරිහර ක බවටයි ශා දවිදී මහතාඇතුළ තවත්දෙකට චෝද යිල වන්නේ ඊට අදාලව ශා් දවදී හතා සහ කාලාීනව අවතැන් වූ පුද්ලයන් නැත පතිංචකිරීම ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුඩින් ොහම් පසිල් සහ එම ්‍යපෘතියේ ගණකකාධිකාර. ගන්න න තර ගට ැන ර ගො ගැනීම ප ක් ොො පන ට ර ො සිට. රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධෙන් හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් සම්සුඩීන් මොහමඩ් යාසිීන් සහයි අලගරත්න මනෝරංජ. යන අය පොදු දේපල පතැන් වූ පුද්ගලීෙන් නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතය යටතේ වෙන් කළ රුපියල් මිලියන නමහා මාරක්. සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතිබැවින්, සහ කුමන්ත්‍රණය කිරීමේ පදනම මත එක්දස් නමසය අසූ එකේ අංක පහළව දරන ජනාධිපතිවන්න පනතේ අසූ දෙක එක වගන්තිය, ල්ලගනය කිරීම සම්බන්ධය, දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීමට අදාළව සැකකරුවන් වශයෙන් නම්කර එමායගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ද අපරාධ නඩුවිධහන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදධනයන් යටටතේ අදාළ මහින්ස්්‍රත් අධිකණයට කරුණු වාත්තා කරමින්, එම අය සැක්කරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද ගරු නීතිපතිතුමා විසින් වැඩබන්න පොලිස්පතිවරයාට උපදෙස් තබාදී තිබෙනවා. එසේම එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහිස්ත්‍රාත් අධිකරන්නේෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහිස්ත්‍රාතුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගොට ගැනීමට කටයුතු කරන්න ලෙසට ගරු නීතිපතිතුමා විසිෙන් උපදෙස් ලබාදීමක් සිදුකනු ලැබවා. අධිවේගී මාර්ග ස්ථාපනයේ සඳහා සම්පූර්ණයෙන්ම රජයස්ථතුූ සමාගමක් ලෙස අධිවේගේ භාර්ග අයෝජන සමාගම ස්ථාපනය කිරීමට රජය අතීරණය කරතිබෙනවා. මහා බාණ්ඩාගාරයට බරක් නොවී මෙම අයෝජන සුදුකිරීම අරමුණ බවයි අමාත්‍යක් ැහලි රමුක්වල මහතා කැබිනට තීරණ දනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. අධිවගේ මාර්ග මෙරටට හඳුන්වාතීම සිද වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිදුරේ දැරූ වකවන්ුවවෙතයි. දක්ෂිණ අධිවගේ මාර්ගමින්න්ම කටුනායක අධවේගේ මාර්ගෙ හා පිටත වට්‍රව් මාර්ග ඒ අනුව ඉති කරුණා මත්්‍යම අධවේගේී මාර්ග ඉඩිකිරීම් ආරම්භ වුවද පසුගේ වසර පහක කාලය තුළ එඒ කටේතු අඩාලව පැවතිේ යහපාලන රජී විදධ දුරලතා හේතුවෙන්. එහි කටේතු ජනාධිපතිතුමාගේ හා අංක්‍රාමාත්්‍යවරයාගේ උපදිස් මත යළි ආරම්භකිරීමටයි මෙවන විට පියවරගෙන ඇත්තේ. ධ්‍යම අධිේගේ මාර්ගගේ වැඩ අවශන් කිරීම රුවන්පුර අධිවගේ මාර්ගගේ ඉදිකිරීම කටයුතු ආරම්භකිරීම සහ කැලනයේ සිට අතුරු කිරිය දක්වා පුළුණ මතති වෙන අධිවේගේ මාර්ගගේ කටයුතු අවශන් කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛතා ලබාදී තිබෙනවා. එ ප්‍රමුඛතා වලදී සම්පෝර්ණම රජේෂතු ආයතනයක් මෙ සම්බන්ධව ස්ාපික කරන්නටත් ආදායම් උපාදනය කරමින් අවශ්‍ය පාදන් සපුරාලීමටත් සම්පෝර්ණ අයිතිය එම ස්ථාපිත කරන්න ආයතනයට ලබාදැන් ඉදු කරලාති නව. වෙසිවන ආඩු ක්‍රම ව්‍යවස්ථ සංශෝදනය සම්බන්ධෙන් ශ්‍රී ලංකා අමරපුර, රාමණ්්‍ය සාමක්‍රීම් මහ සංග සභහව ගෙන ඇතිතීරණය සම්බන්ධෙන් තමන් වහන්සේ දැනුවත් කර නැති බව රාමණ්්‍ය බහනිකායේ මහනායක අතිපූච්චි නාාපාන පීම සිරීස්වාමින් වහන්සේ පවසනවා. ලකම්වරුන් ප්‍රශ් නිෙකුත් රීම යෝගෙන්නුපන බවයි උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනවැඩ තාමාන්්‍ය සාල්රික ත මා වැඩිපුර ගමන් කරන්න යන්නේ නෑ කොයිවත් ඇස වනාා කියන එකමා දන්න ගැම්ග මක් නිකාය පිරිිපඳවකිරේ විශේසයෙන්ම මා දනුවත්ේ. එඳටින්න මහානාය ගේමියන් ඒවා දනගත විතුවිිනිේ. මහනාය හිමියන් නොදදන්නේ නැතුව ප්‍රකාත කිීම යෝගි නැතිබව ලේකංවරු දනගතගුතු. අනිත්තදත් දනග. ේ අල්ුදැන්වීමක් නැතුව ඒවාගේන ඒවිදිය සත්ව ප්‍රකාත කරන්ට පදදිියයක් නැතුව. මේ අතර අමරපුර මහනිකායේ වැඩබලන මහනායක, අතිපූජ්ජ ගන්තුනේ අසජයේ ස්වාමීන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෙශිවන සංශෝධනය සම්පන්ධයෙන් අමරපුර මහනිිකාය නයෝජිත පාලකු හෝ විදායික සංග සපාවලින් කිසිදු තීරණයක් කර නැති බවයි. එම සංශෝධනය ගුණ දොස් විවේචනයට නම් එකක්ෙක්ු වගන්ති පිළිබඳ වෙනවෙනම අධ්‍යනය කළිතු බව එම නිවේදනයහි සඳහන්. සංවර්ධනාත්මක විේච්චන පලට ආන්දුක වස්ා සම් ක වු. කන්දිීහිතු පව උන්වහන්සේ එම නිමේදනින් සඳහන් කරනපා. ටවහෝල් ඩට එහා රංගලාපාසල් ලෙසුන්ගේ මාස්සික ශිෂ්වක්ක මුදල, රුපියල් තුන් දහස දක්වා ඉහර නංගුණ ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා අද උපදෙස් ලබා දුන්නා. මෙතෙක් එමසසුන්ට ලබා දුන්නේ රුපියල් දෙදහසක මාසික මුදලක්. හල් රගහල පදනමේ දෙෙසේ අනු හය වන භාරකාර මන්ඩල රැස්වීම ග ත මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් අල්ලිගහ මන්දිරේ දී පැත්ුණ. ටවහොල් ට රංග ලා පසලේ ර්චිකව විෂ් දක්ෂ දක් න සතුන් ලබදන රපල් 15දහසක මුදල්තයාගේ රුප ල් සදහසදක්වා හ ග ව පෙ ල දන්න. කලාකරුවන්ට රජයෙන් ලබාදින නිවාස පසුකාලීනව විකිනීම හේතුෙන්, කලාපුරේ වැනි ස්ථානවල ඇති වැදත්කම හිනවිය බව අග්‍රමාත්‍යවරයාමහිදී පෙන් වා දුන්න. රජයෙන් කලාකරුවට ලබදදුන් නිවාස විකරන්නේ නම් යල්රජට පරාගනීම සම්බන්ධයෙන් අවදහනයම කර ලෙස අග්‍රමාත්්‍යව රයාදනම් දුන්නා. කලාපුරයේ රජයට අයත් භහමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාසංකීරනයක් ඉදි ක හැ බව ග්‍රමාත්්‍යේකම් ගාමිනිසරත් මහතා පෙන් වාදුන්න. අනවාදපුරය නුවර එලිය මොනනාගල සහ යාපනයනපදේශවල කලාකරුවන් වෙනුවෙන් ව නිවාරු නි එකත ඉදිකිරීම වැිවල සබන්ධයෙන් ස් ැල මක් කර ලෙ ග්‍රාමාත්‍යව රයා න න්නා අමාත්‍ය ජනක බන්ඩාරතන කොන් ප ාච්ච මාත්‍ය දුර පි්‍රණයැන හත්තවර ත ික් ම සභග . අග්‍රමාත්‍යය මාධ්‍ය හා සන්නේීබේදන අධ්‍යක්ෂ ජනරාල් ලෙස විජානන්ද හේරත් මහතා පත් කර තිබෙනවා. දහස්ධහනාව රචේ බලහිට පත්තිවෙන්. පසු. අක්‍රමමාත්‍යේ මහින්ද රාජ්‍යපක්ෂමහතාකි මාත්‍යල්ලී කම්පරයාලිස්ස කටයුතු කළේද විජානන්ද හේරත්මහතායි. රජය පෝත්ති පර්ත්මේන්තුවෙන් මාත්‍ය ෘතියට පිබිසි. විජානන්ද හේරත්මහතා මාතය සම්බන්ධී කරන හා මාත්‍යය කළමනාක් කර වේෂත්‍රයේ වසර විසිපහකටතාධිකක්දකීම්ලා බාතිබෙනවා. රතය විශ්විත්‍යාලයේ විශිෂබේදී, ගෞරව උපාතිතාරියෙකු වන ඒ පහතා? එම විශ්වපවිත්‍යලේම සමාචවිත්‍යාව පිළිබඳ, පශ්චාත් උපාතිතාරියෙකුද වනවා. ළඹ විශ්වවිද्याලයෙන් හා තවත් මාත්‍ය අධ්‍යින ආයතනික කෙහි පයකින්, ජනමාතය පිළිබඳ ඩපලෝමලා බයතේ විජානන්ද හරත්මහතා, පේරතනිය විශ්වවිද්‍යලේ මාන්‍යවයිතිවාසකම් පිළිබඳ ඩිපලෝමතාරෙක්. අක්‍රමාතය මහින්ද්‍රරාජ පක්ෂ මතා ජනාතිපතිතූරේ කටයුතු කළ කායේදී, මාතය සම්බන්ධී කරුණ लेකම්වරයාලෙස විජානන්ද හේරත්මහතා කටයුතු කලා. මහින්ද රජපක්ෂ මහතා කම්කරු හා ෘතය පපුහුණු අමාත්‍යවරයාමින්ම, දීවර හා චලිචි සම්පත් අමාත්‍යවරයා ලිස කටයුතු කළ කාලයේේදී මාතය නිරදහරීලිසක්‍රයා කළේ භිජානන්ත හේරත්මහතායි. ම්‍යතරා ක්‍රාමාතය විදේශ සධතා අදක්ෂච්චනරල්ලිස අනුරදා හේරත් මෙෙනවිය පත් කරතිබෙනවා. දෙදහස් දහන මේය ර වචය බලේට පත්වීමෙන් පසෝ කක්‍රමාතය මහින්ද රාජපක්ෂහතාගේ විදේශව මාත්‍යහා විදේශ සම්බන්ධතා දක්ෂවරියලස කටයුතුළේද අනුරදාා හේරත්මෙනවියයි. හින්ද රජපක්ෂ මහතා ජනාතිපතිදූරේ කටයුතු ක කාලේ ඩිජිටල් මාධ්‍යහා විදේශ මාධ්‍ය අදක්ෂපරියලෙස ඇය කටයුතු කළා මෙන්න දැන් ලබුණු පුවතක්. අදරාප්‍රේසිට අත්‍යමශ බා්ඩ කහිපේක ආනයනික බදුු ඉවත්කිරීමට රජයතීරණය කරතිබෙනවා. පරිපු ටින් මාළු බීලියුණු සහ සේයන අත්‍යමශ බා්ඩවල ආනෑනික බදූ එයනුව ඉවත්කිරීමටයි රජය තීරනෙකො ඇත්තේ. වි ධනේ තත්වත් සමඟ නතාවගේ ජීවන වීදම් තත්වය දෂකරතා ඉවත් කිරීම එහි අරමුණ බවයි ජනාධපති මා්‍යංශයේ මට සුළ මහතකට පෙර නිකුත්ල නිවදන සඳහන් වන්නේ. ජාතික ආරක්ෂක කවන්සිලේට, අග්‍රාමාත්්‍යවරයා කැඳවිය යුතු බවට නියමයක් නොතිබූ බැවින්, තමාබිමතය පරිදි හිටපු අග්‍රමාතතිවරනිල් වික්‍රමසිංහ භහතා ආරක්ෂක කවන්සිලේ වෙත නු කැද වූ බව හිටපු චනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පස්කු ප්‍රහර පිළිබඳ විර්ශණය කෙරෙන චනාධිපති කොමිසන් සභවේද, ඊය දිනේ දේ සාක්ෂි ලබා දෙමෙනුයි එමහතා මේ බව සඳහන් කළේ. මස හමුවේ ක්ෂි දෙමින් හිටපු ජනාධීපතිවරයා වැඩිදුරටත්්‍යයා සිටේ විනිේ විරෝධී කෘ්‍රියා කලාපයන් හීතුවෙන් එවක සිටි පොලිස්පතිවරයාටද ජාතික ආරක්ෂක කවන්සලය තහනම් කරතිබූ බවයි. දහස් පහල් වේ ජනාධිපති වන්නේ දී ඔබට අශ්‍ය කරන ජනමතය ගොඩනැකීමට හිටපු අප්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහම හතා කටයුතු කළ බවද. ඔහු සාක්ෂි දෙමින් කොමිස මහමුවේ කියා සිටයන. ඒක දේශපාල වේදිකාවේ සිදුකරන තාවක් විතරයි. මැතිවරණය දින්නම එක එක කතාගීනවා. ඒක අන් හදන්නේ තුමගේ ශක්තියන් ම ජනාතිපති වනා කියලානේ. බැකුොල්ලින් පස්සෙ මයි ල් වික්්‍රම සිංහව මට දශපාල්ල යක්ක්ෂයක් වගේ පරුණ. පසේ මට තේරුණේ ම දේශාල්ලිකශය ොගල පෙන විවාහයක්කරගෙන අමරුවවෙටන කියලා. ඔබ ජනාධිපදිවරයා විදිහට හිටපු කාලේ ජාතික ආරක්ෂික කවන්සිලිය සතිපතා පැවැත්තුවද. රට තුල තිබුණු සාමාන්‍යවාතාවරණය නිසා සතිපතා පැත්වන නැහැ. ආක්ෂක කවන්සිලේ මස්පතා රැස් වුණ. ගේ දුරකාේ තුළ සිවෙකට හෝ ජාති රක්ෂක කවන්සිලේට සභාගවීම තානම් කරලා තිබුණද තහනම් කලේ නැහැ යයම් හැසිරීම හිදා එන්නපාකිවවා පජත් ජයසුන්ර මහත්යා හුගේ දුරකාය තුළ නොයක්විවේච නෙටලක් වුණා ජතික ආරක්ෂි කවුන්සිලේට පොම පෝන් එකක්තියාගෙන අයිනකට වෙලා ඔබෝබ ඉන්නවා ගන්න තන්දු තරන මොනවදන්නේ නැහැ තවත් ගඩක් දේවල් තියෙනවා අයා ගැ කියන්න. දෙදහස් දාහටේ මහනුවර ඇසල පෙහැර දි නැටවා ඒ එකට මධ්‍යත් පුළල් ප්‍රචාරයක් දුන්නා දවස් දෙකට පස්ස මක්ගෙන ඇහව පෝජි දවන්න නිිමට ැ්ව ද. ද ැටු කියලා. ඊට පස්ේ අයි දවක මාතර ස්කෝලකටගේ මයි ර ටීසලගෙන් ප්‍ර් හලා එතරත් ප්‍රශ් ති කරනති පෙනවා ඒතක් නමේ පොන්වරු අපි ගමේ නාවකමුදාව සංීත සදර්ශනයක් ලස්ි කල තිපබා පජිත් ඒකෙද මග ඇල් හව සර්ම සිදක් කියන්න කියලා මත් ඉතින් ඔන්නහ හ කිවවා පූජත් එතන හිට පොිස් නිලදරයකවතේ පනිවිදයක් යහවා නිවදක අනුස් කර කිව ල්ළඟට පොලස්පති සිදක් කියන කියලා. පස්සෙ ප ජත් වේකව්නක සිදුවක්කි්වා. දෙක් කිවවා. සාමාන්‍යීෙන් ජනප්‍රය ගයකෙකුත්සිදු තුනක් කියල වේදිකාවෙන් බැහල යනවා ඒත් පූජිත් එකක් දෙක් තුනක් නෙමේසිදු හයක් කිව්වා ඒත් නැමතුයි නැහැ තව ික් කෙටියනම් මිස්සු හෝ කියලලා බරිමතන ම නැගිටලාවා. ම වාහෙත් නගිනවදකළ සිදු කියනෙ නවත්ල ඇල්ල පූජත් මගෙන් හනවා සර් මම සසිදු ලස්සර කි්වා නේද කියලා ම කිව් හොඳහින්ද තමයි මංම මේ යන්න කියලා. ඔන්නඔගේ හැසිරම් තමයි පොලිස්පති ති්බ අතරල් හිටපු අ ක්‍රමාතිය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වනි විට කොමිස මහමුවේ සාක්ෂී ලබා දෙමින් සිටුව එබොතත් සමකින් අපේ රාත්‍රී ප්‍රධාන ප්‍රෘද්ධ විකාශය අවසන් වනවා අපේ මේළඟ ප්‍රධාන පත්විකාශ රාත්‍රී නවේ දිහට බලාපොරොත්තු වන්න.